just staring at your picture, waiting for your call. So unclear, I'm hanging on a notion we could have it all. Time and time again, you tell me to be patient when we can't let life slip. ගෞරවනීය හෙද සේවයට සම්ප්‍රාප්ත වන්නට එමත් නැත්නම් හෙද සේවයට එකතු වන්නට ප්‍රතිඥා ලබා දීමට බලාපොරොත්තු වෙන සිටින ආදරණීය දුවා දරුවන්ට ඔබගේ ඉදිරි අනාගතය ගෞරවනීය සේවයේදී ඉටු කරන්නට සාර්ථක කරන්නට කියා සුබ පතන්නට කැමැති. ඒත් එක්කම මට පැවරී තිබෙන වගකීම අනුව ඔබ සියලු දෙනාම ඉතාමත් ගෞරවයෙන් මෙම සම්භාවනීය අවස්ථාවට මෙම විශේෂ අවස්ථාවට පිළිගන්නට මා සූදානම්. අප දන්නවා අයිවා ජාත්‍යන්තර හෙදවිදුහල් ජාලයේ අයිවා පැරාමෙඩිකල් කැම්පස් ආයතනය සෞඛ්‍ය සේවාවට වසර ගණනාවක්ම තිස්සේ වෘත්තිකෙන් හෙදියන් ඒත් සමගම වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ සහායකින් පුහුණු කිරීමේ නිරතව සිටිනවා. අද වෙනකොට ලංකාවේ අස්සක් මුල්ලක් නැරම මෙම අයිවා ජාත්‍යන්තර හෙදවිදුහලේ අධ්‍යාපනයේ හැදෑරූ එමත් නැත්නම් පළපුරුද්ද ඇතුව ලංකාව පුරා පෞද්ගලික වෛද්‍යාගාරවල සේවය කරන හෙදේදියන් සහ වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ සහායක පිරිස අතිමහත්. මෙම සම්භාවනීය අවස්ථාවට අයිවා ජාත්‍යන්තර හෙදවිදුහල් ජාලයේ ආරාධනෙන් මෙහි සැපත්වන්නට යෙදුණු අපි කාගේ ආදරය දිනාගත් විදේශ රැකියා ගරු අමාත්‍යතුමියනි, ඔබතුමිය අපි කවුරුත් බොහොමත්ම හොඳින් ආදරය කරන අති එදිතර කාන්තාවක් තල්පා අතුකෝරල මැතිණියනි, ඔබතුමිය ඉතාමත්ම ගෞරවයෙන් අයිවා ජාත්‍යන්තර ජාලයේ
කලමනාකාර අධ්‍යක්ෂක මනෝජ් හේමදූ මැතිතුමන් වෙනුවෙන් ඉතාමත්ම ආදරෙන් සහ ගෞරවයෙන් මෙම සම්භාවනීය අවස්ථාවට මා පිළිගන්නට සූදානම්. ඒත් සමගම අයිවා ආයතනයේ පවත්වන යම් කිසි උත්සවයක සෑමදාම අප දකින මුහුණක් තියෙනවා. සෑමදාම මේ අවස්ථාවට සහභාගී වෙන සුවිශේෂී පුද්ගලයෙක් ඉන්නවා. අයිවා ජාත්‍යන්තර ජාලය පහුගිය අවුරුදු 6ක 7ක කාලයක් තිස්සේ මෙවන් උත්සවයක් රත්නපුර මහනගර සභා ශාලාවේ පවත්වනවා නම් ඒ සෑම අවස්ථාවක අපිට සමග සම්බන්ධ වූ අපට බොහොමත්ම හිතවත් අපේ කලමනාකාර අධ්‍යක්ෂකතුමාට බොහොමත්ම හිතවත් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ජානක වක්කුමුර මැතිතුමනි ඔබතුමන් ඉතාමත්ම ගෞරවයෙන් මේ අවස්ථාවට මා පිළිගන්නට සූදානම්. ඒත් සමගම මේ අවස්ථාවට මෙතන අපට දක්නට නොලැබුණත් රත්නපුර මහනගරාධිපතිතුමන් නිලාන්ත රොෂාන් ගොඩහේන මැතිතුමා ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නට සූදානම්. ඒත් එක්කම රත්නපුර මූලස්ථාන පොලිස් පරීක්ෂක අජිත් කුමාර මැතිතුමන් ඉතාමත් ගෞරවයෙන් මේ අවස්ථාවට මා පිළිගන්නට සූදානම්. ඒත් සමගම රත්නපුර කීටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක එඩ්වින් ප්‍රනාන්දු මැතිතුමනි ඔබතුමාවත් මේ අවස්ථාවට ඉතාමත් ගෞරවයෙන් අප පිළිගන්නවා. ඒත් සමගම තව නොබෝ වේලාවකින් මෙහි පැමිණීමට සිටින රත්නපුර ප්‍රාදේශීය ලේකම්තුමිය දරු සීල් කොට්ටේවත්ත මහත්මියවත් ඉතාමත් මේ අවස්ථාවට ගෞරවයෙන් අප පිළිගන්නවා. ඒත් සමගම රත්නපුර පළාත් මහනුවරේ වෛද්‍යල්ධාරී අමිල මානවඩු මැතිතුමන් තව නොබෝ වේලාවකින් මෙහි පැමිණීමට නියමිත රත්නපුර දිස්ත්‍රික් රත්නපුර සංවිධානයේ විධායක නිලධාරී වජිර මහේෂ් මැතිතුමන් එත් සමගම රත්නපුර මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරී විධායක නිලධාරී විජිත විජේසිරි මහත්මයා එත් එක්කම රත්නපුර අධ්‍යාපන ආයතනයේ කථික ආචාර්ය ආර්ය ගොඩකුමර මහත්මයා සහ එම මැතිනි ඉතාමත් ගෞරවයෙන් මේ අවස්ථාවට අප පිළිගන්නට සූදානම්. එත් එක්කම විශේෂයෙන්ම මා මතක් කළ යුතුයි මේ අවස්ථාවට සම්බන්ධ වන රත්නපුර පානදුර තංගල්ල සහ ගම්පහ ශාඛාවලින් පැමිණි ශාඛා කළමනාකාර සම්බන්ධීකරණ මහත්මීන් එත් සමගම ආදරණීය දුවා දරුවන් එත් සමගම ඔවුන් සමග පැමිණි අතිමහත් බලාපොරොත්තුවක් පෙරදරි කරගෙන තමන්ගේ දුව තමන්ගේ පුතා මේ වෘත්තියට එක්වන දවස බලන්නට තමන්ගේ සියසින් දැක ගන්නට මේ අවස්ථාවට පැමිණි ආදරණීය දෙමාපියන් ඉතාමත්ම ගෞරවයෙන් මේ අවස්ථාවට මා පිළිගන්නට සූදානම්. එත් සමගම විශේෂයෙන්ම මා සඳහන් කළ යුතුයි මේ අවස්ථාවට පැමිණි මෙම කටයුත්ත ඉතාමත් හොඳින් ආවරණය කිරීමට පැමිණි ජනමාධ්‍ය මහත්වරුන් ඉතාමත්ම ගෞරවයෙන් මා පිළිගන්නවා අයිවා ජාත්‍යන්තර හේතු හේතුවල. ඒත් සමගම යම් කිසි සම්භාවනීය පුද්ගලයෙකුගේ නම සඳහන් කිරීමට මට අමතක වුණා නම් මා සමාව අයදිනවා ඔබ සියලු දෙනාගෙන්ම. ඉදිරියේදී තව හෝරා දෙකකින් තුනකින් පමණ පැවැත්වෙන මෙම විශේෂ උත්සවය සඳහා පැමිණි ඔබ සියලු දෙනාම අයිවා ජාත්‍යන්තර හේතු විදුහල අයිවා පැරාමෙඩිකල් කැම්පස් ආයතනයේ කලමනාකාර අධ්‍යක්ෂකතුමන් ආචාර්ය මනෝජ් හේමදූ මැතිතුමන් වෙනුවෙන් ඉතාමත් සාදරයෙන් ගෞරවයෙන් සහ ආදරයෙන් පිළිගන්නවා. Now it's time for the lighting the oil lamp. So I cordially invite following the participants. Therefore, I invite Honorable Ministry of Foreign Employment Madam Mr. Tarata Atukorala, Honorable Member of Parliament Mr. John පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ජානක වක්කුඹුර මැතිතුමනි ඔබතුමාටත් රත්නපුර ප්‍රාදේශීය ලේකම් ගරු සීඑන්ඒ කොට්ටේවත්ත මැතිතුමනි ඔබතුමාටත් අනුබල දිවිෂණ සෙක්‍රටරි මිසිස් සීඑන්ඒ කොට්ටේවත්ත ගරු වජිර මහේෂ් මැතිතුමනි ඔබතුමාටත් අයිවා පැරාමෙඩිකල් කැම්පසි ආචාර්ය රත්නපුර මහරෝහලේ ජ්‍යෙෂ්ඨ හෙද නිලධාරී ගරු ඒ.එම්.ඩී. උදයන් මැතිතුමනි ඔබතුමාට සීනියර් නර්සින් ඔෆිසර් ඔෆ් රත්නපුර ජෙනරල් හොස්පිටල් ඇන් ලෙටර් ඔෆ් ද අයිවා පැරාමෙඩිකල් කැම්පස් මිස්ටර් ඒ.එන්.ඩී. උදයන් අයිවා පැරාමෙඩිකල් කැම්පසි රත්නපුර මහරෝහලේ ජ්‍යෙෂ්ඨ හෙද නිලධාරී ආචාර්ය ගරු සී.එස්.වයි. බණ්ඩාර මැතිතුමනි ඔබතුමාට වශයෙන්ද සියලුම දෙමව්පියන් නියෝජනය කරමින් එක් දෙමව්පියෙකුද සියලුම හෙද සිසුන් නියෝජනය කරමින් එක් හෙද ශිෂ්‍යාවක ලෙසින්ද පහන් සිරු දල්වමින් උත්සවයේ කටයුතු ආරම්භ කරන මේ
කරුණාවෙන් ඉල්ලා සිටිමු. One student and one parent.
අපේ රටේ නිෂ්පාදනයක් නැහැ.
නිෂ්පාදන ආර්ථිකයක් නැහැ. මමත් මේ තනතුරේ වැඩ බාර අරගෙන දැනට මාස 4ක් 5ක් විතර වෙනවා. මයි ළඟ රැකියා අයතුම් පත්‍ර 5000කට වැඩිය තියෙනවා මේ කාලය තුල. මොකද රැකියා නැහැ. රැකියා අවස්ථා බිහි වෙලා නැහැ. 1994 දශකයේ 94 දී දසලක්ෂ 30000ක් ඇගලුම් ශේෂ්ත්‍රයේ සේවය කරපු එක අද 340000ට අඩු වෙලා තියෙනවා 2015 වෙනකොට. අපි කොහෙද රැකියා බිහි වෙලා තියෙන්නේ? අපි කල්පනා කරන්නේ සියලුම දෙනා රජයේ සේවය තුළ අවස්ථාවක් ලබන්න පුළුවන් නම් ඒක තමයි හොඳම අවස්ථාව කියලා අපි හිතනවා. ඉතින් මම මේ කියන්න උත්සාහ කරන්නේ අද මේ සහතික පත් ලබන දරුවන්ට ඕගොල්ලොන්ට අවස්ථාවක් තියෙනවා හොඳ අවම වැටුපකට. ලංකාවේ සල්ලි වලින් ඇත්තටම අඩුම තරමේ රුපියල් ලක්ෂයක අඩුම තරම. සයිප්‍රසේ, ඉතාලියේ වගේ රටවල් වල හොඳ රැකියාවක් ලබා ගන්න. මම හේවාදුව මැතිතුමාගෙන් ඉල්ලීමක් කළා. මම කිව්වා මේවා කරනකොට අපිට අවශ්‍ය සුදුසුකම් සපුරලා තියෙන්න ඕනේ ඔබතුමාගේ ආයතනය. මම මේ අවස්ථාව හේවාදුව මැතිතුමාට දෙන්න. එතුමාගෙන් ඉගෙන ගන්න, සහතික පත් දත් ගන්න, හෝටල් ශේෂ්ත්‍රයේ ඒ වගේම හෙද සේවයේ මේ වෘත්තීය සුදුසුකමක් තියෙන අයට විදේශ රැකියාවක අවස්ථාවක් ලබා දෙනවා. අපේ සුදුසුකම් අනිවාර්යයෙන්ම සපුරලා තිබුණා. ඒක මට ඉතාම ශක්තිමත් දෙයක්. මොකද තාමත් අපේ අමාත්‍යාංශයේ යටතේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ යටතේ හොඳ හෙද සේවයකට පුහුණුව දෙන්න අපිට පුළුවන් කමක් නැහැ. අපි රජයේ ලබන හෙද සේවයේද ඒ ලබන සුසුකම් වලට තමයි ඒ පුහුණුවට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. නමුත් ඒගොල්ලොන්ට පිටරට යනවා තියා මෙහෙත් පුරප්පාඩු තියෙන නිසා එතනින් අපිට ඒ අවශ්‍යතාවය කරන්න බැහැ. නමුත් මේ අය මේ වෙනකොට රටේම පුහුණු මධ්‍යස්ථාන අපේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ යටතේ අපිට අයත් ඒවා 23ක් තියෙනවා. ඒ වගේම පුද්ගලික අංශයෙන් කෙරෙන 10ක් තියෙනවා. මේ හැම එකක්ම වෙන්වෙන් වශයෙන් හදලා අපිට ඒක ඒ නැවත ඒ වැඩ කටයුතු කෙරීගෙන යනකොට හේවදුව මහත්තයාට මට ප්‍රමුඛ ස්ථානයක් දෙන්න මම කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේ මතක් කරනවා. මොකද මෙතුමගේ මේ සංකල්පය අපිට තාම කරගන්න බැරි වෙච්ච දේ ඔබතුමා කරනවා නම් මම හිතනවා අපේ අවශ්‍යතාවයේ සසුසුකම් වල හැටියට ඔබතුමාගේ වැඩේ කෙරෙනවා නම් මේ දරුවන්ට හොඳ වැටුපකට විදේශගත වෙලා ආරක්ෂාව රැකවරණේ ඕගොල්ලන්ගේ සුබ සාධනය විදේශවලට යවනවා කියලා අපිට නිකන් අරින්න මේ අද දවසේ මට මෙතනට එන්න මේ අවස්ථාව දැක බලා ගන්න. ඒ වගේම මේ අහින් අද සහතික පත් ලබන දරුවෝ ගොඩාක් මහන්සි වෙලා ඉගෙන ගන්න ඇති. අයිව ආයතනයේ මගේ මේ කෙරෙන වැඩේට උදව් උපකාර කරන බව මට පේනවා. විශාල පිරිසක් සෞඛ්‍ය ශිෂ්‍යයට සම්බන්ධව ඒ සියලු දෙනාගේ සහයෝගය නිසා ඕගොල්ලෝ ඉගෙන ගත්ත දේ රටේ පුද්ගලික රෝහල් වල වගේම ඉදිරියේදී සමහර වෙලාවට ඕගොල්ලොන්ට රජයේ හෙද පාසලේ ඉගෙන ගන්න අවස්ථාව ලැබෙන්න ඉඩකඩ ඇති වෙයි. ඒ වගේම ජාත්‍යන්තරයටත් අරගෙන ගිහිල්ලා කීර්තිමත් හෙදියන් හැටියට කීර්තිමත් සාතු සේවිකාවන් හැටියට වැඩ කටයුතු කරන්නට අවස්ථාව ලැබෙනවා. ඒ ලැබෙන එක අනිවාර්යයෙන්ම ලැබෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරන ගමන් අපේ මනෝජිත හේවා දුව මැතිතුමාට මේ කරන සත්කාරය ආයතන 15ක් මගින් විතරක් නෙමේ මේ රටේම විතරක් නෙමේ තව ජාත්‍යන්තරයට ගෙනියන්න පුළුවන් මට්ටමකට පත් වෙන්නට මගේ හද පතුලින්ම මම සුභ ප්‍රාර්ථනා කරනවා කියන එක ප්‍රකාශ කරමි. මගේ වචන ස්වල්පය අවසන් කරමි. Ratnpura for the band. So third place goes to PH Samya Madushali. Devana is Thalaya Taranga Kumuduni. Second place goes to Tharanga.
ස්ථානය SP අපේක්ෂා නිලක්ෂී දෙවන ස්ථානය KA සේපාලි සදරුවනි Second place goes to KA සේපාලි සදරුවනි We'll be right back.
රාජ්‍යාංශයේ රෝහල් වගේම පෞද්ගලිකාංශයේ රෝහල් වැඩිලා තියෙනවා.
දැන් රත්නපුර බැලුවාම දැන් අලුත් රෝවලක් ඉදි වෙනවා තවත් එතකොට ඒවට අවශ්‍ය කරන සම්පත් තමයි මේ දායද කරන්නේ ඒ අය කැමති පෞද්ගලික අංශේ වුණත් හොඳ පුහුණුවක් තියෙන අය අරගෙන එතෙන්ට එන අයට හොඳ සේවයක් දෙන්න ඒක නිසා මම හැමදාම ආවහන් කියනවා හෙද සේවයට යන අය මෙලොවක් පරලොවක් දෙකේම යහපතක් පිණිස වැඩ කරන අය ඇයි ලෙඩකට උපස්ථාන කරන එක අපි කරන හොඳ පුණ්‍ය කර්මයක් හැබැයි අපි ඒක බොහොම හොඳ හිතින් කරන්න ඕනේ ගොඩාක් කලාවට වෛද්‍යවරුත් කියනවා ලෙඩක් සුව කරන්න පුළුවන් කතා කරලා ඒ වගේම කරුණාව දයාව පෙන්වුවහම එයාගේ ලෙඩේ 50%ක් සනීප කරන්න පුළුවන් කියලා. දැන් අපි මේ දරුවෝ ගිහිල්ලා ඉතින් ආමෙන මෙහෙට මොන්න කිව්වොත් නේද නිකන් බිංගුවත් වැඩක් නෑ. ඉන්ජෙක්ෂන් කටුව ගත්ත ගමන්ම නේද? ඇඟ හිරු වෙනවා. මට හරි හිරු වෙනවා ඉන්ජෙක්ෂන් දෙන්න. අත මෙහෙට ගන්නවා කියලා ඔබ දුන්නේ ගමන් අරක හොඳට විද්දක් කියන්නේ. අරනේස් අත මෙඩිකල් විද්දක් දැන් පෙලක් අය කියනනේ අනේ බොහොම කරුණාවෙන් මට ඉන්ජෙක්ෂන් එක විතර දැනුන්නේ නැහැ කියනවා නේද ඒ කරුණාවෙන් යමක් කරාම සතුටුයි ඒ නිසා ඔබේ සේවයේ දයාව කරුණාව ඇතුව කටයුතු කරවත් හොඳයි කියනවා මෙතන ඉන්න අපි ඔක්කොම කාට හරි සේවයක් කරන්නේ හොඳයි කියලා අහන්නේ කාරවත් නරකයි කියලා අහන්න කැමති නෑ. හැබැයි හෙද සේවයට හොඳයි කියලා වැඩියෙන් අහන්න පුළුවන්. ඇයි අපි ගාවට එන්නේ තමන්ට කරදරයක් වෙච්ච කෙනෙක්. එයා සුව වෙලා යනකොට පින්දීලා යනවා. මට හොඳට සැලකුවා කියලා. ඒ නිසා හොඳ සේවයකට යන්න තමයි අද මේ ආයතනයෙන් මේ සහතිකපත් කුසලාන ලබා ගන්න. රෝහල් වලට ගියාම මට කොළඹදී හම්බෙලා තියෙනවා සර් සර්ගේ අතින් අපි එදා සහතිකයක් ගත්තා කියලා මේ ළඟදිත් මට දරුවේ. ඒ වගේම එක අම්ම කෙනෙක් මට මේ ළඟදිත් හම්බෙලා මගේ ආසනේ මේ පාරත් එනවා නේද කියලා ඇහුවා. ඒ මේ ආයතනයට ඒ කැමති. ඒක නිසා මේ ආයතනයට ආපු සෑම කෙනෙක් වගේම දැනුමක් ලබාගෙන තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න කටයුතු කරලා තියෙනවා. ඒක නිසා ඔබ කොයි ආයතනයකට ගියත් ඒතර හරියට තමන්ගේ රාජකාරිය ඉෂ්ට කරගන්න. අපි ගන්න මුදලට වඩා වැඩි වැඩ කොටසක් හැමතැනදීම අපි කරන්න ඕනේ. ගොඩක් අය රජයේ සේවය හොයනවා ටිකක් නිකන් ඉන්න පුළුවන් කියලා හිතනවා. ඒක රජයේ සේවය හොයන්නේ පෞද්ගලික අංශයට ගියාම ටිකක් වැඩ වැඩියෙන් කරන්න ඕනේ. පෞද්ගලික අංශයේ අය බලනවා තමන්ගේ ආයතනයේ දියුණු කරන්න. ඒක අපි කොයි ආයතනයකින්ද කියත් ඒ ආයතනයට ලැබිව කටයුතු කරන්න ඕනේ. දැන් මේ අය ආයතනයේ ඉන්න සියලු දෙනාම තමන්ගේ සේවය හොඳට කරපු නිසා තමයි මේ ආයතනයට එන්න දරුවෝ ඉගෙන ගන්න. ඒ වගේම ඔබත් කොහේ රැකියාවකට ගියත් ඒ ආයතනයට ලැබිව පරිසලකෝ වගේම අවංකව ඒ කටයුත්ත කරන්න. මම මේකට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපේ ගොඩක් පිරිසක් ඉන්නවා ඔබ දැනුවත් කරන්න. ඒක නිසා අපේ මනුස්ස සහෝදරයාට නැවත වරක් සුබපතනවා. රටේ දිස්ත්‍රික්ක 15ක මේ ආයතන පිහිටවලා තියෙනවා. ඉතුරු අනෙක් දිස්ත්‍රික්කත් සියල්ලගෙම ඔබතුමාට මේ ආයතන පිහිටවලා අපේ රටේ ඉන්න දරුවන්ට සියලු දෙනාටම කජිය රැකියා දෙන්න නොහිපුණත් ඒ ඇයට හොඳ පුහුණුවක් ලබලා දීලා පෞද්ගලික අංශයේ හෝ රැකියාවක් ලබලා දෙන්න ඔබ මේ කරන කාර්යභාරයට නැවත වරක් ස්තුතිය පුද කරමින් මේ ආයතනයේ දිනුන් දිනුට පත් වෙලා මේ රටේ උසස්ම ආයතනයක් බවට පත් වේවා කියා ප්‍රාර්ථනා කරමින් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම ඒ වගේම සුබ පතන්නාපු සියලු දෙනාටම අද මේ උත්සවයට සම්බන්ධ වෙන මේ දෙමව්පියන්ට විශේෂයෙන්ම
දරුවන්ගේ අනාගතයේ සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරමින් යන්නත් අවසර ඉල්ලමින් මනින්නයි ස්තුතියි. Thank you sir. ඔවුනට සෑම විටම පොතෙහි නිරත වෙන පොත් ගුල්ලෙකු බිහි කිරීමට අවශ්‍ය නොවිය. ප්‍රායෝගික දැනුම මෙන්ම බාහිර ක්‍රියාකාරකම් තුලින් පිරිපුන් චරිතය සමාජයට බිහි කිරීම ඒකායන අරුමණ විය. එය යථාර්ථයක් කරලීමට අපගේ මේ ආරාධනය රත්නපුර ශාඛාවේ 16 වන කණ්ඩායමේ සොයිරියනි ඔබටයි. Now we show the more colors of dance will be presented by Ratnpura branch. පත් කරමින් ඔවුන්ගේ දක්ෂතාවන්
අගය කරමින් ඔවුනට කුසලතා පිරිනැමීමට මේ ආරාධනය රත්නපුර මූලස්ථාන පොලිස් පරීක්ෂක ගරු අජිත් කුමාර මැතිතුමනි ඔබතුමාටයි. එතුමාගේ සුරතින් කුසලාන ලබා ගැනීම සඳහා මේ ආරාධනය රත්නපුර ශාඛාවේ බාලස්වර කණ්ඩායමේ